लाइफ बॉय शैम्पू लेते किरी प्रोटीन सह मल्टीविटामिन हिस के मूल सिट पोषण कर शक्ति मत कराई योजित विसिवन व्यवस्था संशोधन पनात केटुं पत पिलिबदव अडुपाटु सोयाबला वार्तावक लबादीमट अग्रमात्य महिंद राजपक्ष महता पात्कल सामाजिके नवदिनेकु गेन्युतु कमिटुव ईए पसुरुवे एहि सभापति अमात्य महाचार जीएल पीरिस महतागे कोलंब पीहिटि निवसेदी रैसुना සමහර කාරණා වලදී අපි මත දෙකක් දරපු අවස්ථා තියෙනවා වැඩි කාරණා ගොඩකදීම එක මතයක් ඉඳගෙන කරුණු ඉදිරිපත් කළා තියෙනවා අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිපත්තිය රාජ්‍ය පාලනයේ නිර්වෘල්ල පවත්වාගෙන යන්න පුළුවන් වීම එක එක රාජ්‍ය නෝන සංවිධාන වල NGO වලට මේ රටේ පාලනය අවුල් කරන්න බැරි කිරීම ඒක රටේ ස්ථාවර භාවය සඳහා අවශ්‍යයි ඒ අතරම යම් ප්‍රජාතන්ත්‍රවාදී අන්තර්ගතයන් අපි ආරක්ෂා කරගත යුතුයි ඒ අනුවීම කමිටුවේ නිරීක්ෂණ සහ නිගමන අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත එම කමිටු සමාජිකෙන් විසින් අරලියගහ මන්දිරයේදී බාර දෙනු ලැබුවා මෙහිදී විසිවන සංශෝධනය සම්බන්ධයෙන් කළ අධ්‍යයනයේදී හඳුනාගත් අලුතින් එක්කල යුතු හා සංශෝධනය කළ යුතු කරුණු සම්බන්ධයෙන් අදාළ කමිටු සමාජිකෙන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා අදාළ කමිටු වාර්තාව හෙට දිනේ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි මෙතර එම කමිටුවේ සමාජික අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා අද මහනුවර ගැටබේ රාජෝපවනාරාම විහාරස්ථානයේට කී අවස්ථාවේදී විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මෙලිට විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් රාජ්‍ය සමාගම් විගණක අධිපතිවරයාගේ විශේෂපතෙන් බැහැරවීම තුලින් පාර්ලිමේන්තුව රාජ්‍ය මූල්‍ය පාලනයේ ඉවත් වීමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා විදුලි සේවා සංවිධානයේ ගරු සභාපතිතුමනි කිරිදාරි කුලසක් අපොමුණේ ගසි කටු කැපී කරන ලදී. අභ්‍යන්තරව අපරාධ විවේචන තිබු පිටින් විවේචනාව ඊළඟට අගමැතිතුමා කමිටුවක්පත් කරා මේ ගැන හොයලා බලන්න අමාත්‍ය කමිටුවේ සමාජික ඔය කාරණය මමත් සංවේදී කාරණයක් ඒ කාරණේ අපි මේ වර්තාවට ඇතුළත් කරා විශේෂයෙන්ම ඔය රාජ්‍ය ආයතන දැන් ශ්‍රී ලංකා න්‍යායාලයේ ආයතන ප්‍රකෝටි ගානේ පාඩු වෙනවා පාඩු වෙද්දී ඒවට අවශ්‍ය මුදල් දෙන්නේ භාණ්ඩාගාරික මුදල් භාණ්ඩාගාරික මුදල් කියන්නේ මේ රටේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ මුදල් එතකොට ඒ මුදල් වලට මොකද කරේ කියලා රට දැනගන්නේ පාර්ලිමේන්තුවට විගණ කාර්යපති වාර්තා කරා. ඒ සමාගම් අනිවාර්යයෙන්ම රජයේ විගණනයේ යටත් විය යුතුයි කියන අදහස අපි ඉදිරිපත් කරනවා. අපි දැක්ක දොස් ගොඩක් තියෙනවා. ඒ දොස් ටික සියල්ලම අපේ වාර්තාවේ සඳහන් වෙනවා. මම ඉතින් බොහොම ලොකු විශ්වාසයෙන් ඉන්නවා ජනාධිපතිතුමා අගමැතිතුමා අපේ අදහස් වලට අවධානය යොමු කරයි කියන එක. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි ආණ්ඩුවක් විසින් ගැසට්මගේ ප්‍රසිද්ධ කර පනත් කෙටුම් පතක් සමාලෝචනයට ලක් කරන්නට කමිටුවක්පත් කරේ. ඒ කියන්නේ මේ ආණ්ඩුව ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම් අඩුපාඩු තියෙනවා නම් සකස් කරගන්න සූදානම් කියන පණිවිඩය දුන්නේ. සමහර සාධනීය ලක්ෂණ ලෙස අපි දුටු දේවල් ගැන සීළු දෙනා අතර එකඟතාවය ඇති වුණා. ඒ නිසා ඒව අනිවාර්යයෙන්ම පවතින විසිවන සංශෝධනයේ නෙවෙයි අවසාන වශයෙන් සම්මත වෙන්නේ කියන එක ගැන මට දැඩි විශ්වාසයක් තියෙනවා. මෙ අතර විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. මේ විසිවෙනි සංශෝධනයේට අද දෙමව්පියන් නැහැ. ඒ කියන්නේ මේක හදුවා නැහැ. අද කවුරුත් ඒකේ වක්කීම් බාර ගන්නෙ නැහැ. ඉතින් මේක ඇත්තටම විහිළුවට කාරණාවක්. මේකෙන් අපිට පේනවා ඊළඟට මේ ආණ්ඩුව හදන්න යන ව්‍යවස්ථාව කොහොම ව්‍යවස්ථාවක් වෙයිද කියලා. 19න් එහාට යන තැනකට 19 ප්ලස් තැනකට තමයි සමගි ජන බලවේගයේ අපේ දහනමේ අයින් කරපුවාම එන්නේ 18 වෙනි සංශෝධනය තමයි නැවත පණ ගැන්වෙන්නේ. එතකොට 19 තියෙන හොඳ දේවලුත් අපි ඊළඟ ව්‍යවස්ථාව සංශෝධනයේදී එහෙම නැත්නම් අලුත් ව්‍යවස්ථාවක් හදනකොට ඇතුල් කරනවා. විශේෂයෙන්ම 20 වෙනි සංශෝධනයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණායි කියලා කිව්වට එළියට ඇවිල්ලා හුඟ දෙනෙක් ඒ 20 වෙනි සංශෝධනය විවේචනය කරනවා. විස්තර කිසි දෙයක් වෙලා නැහැ. කවුද විස්තර ලිව්වේ? කවුද ඒක ගෙනාවේ කියන කාරණය නෙවෙයි මේ වෙලාවේ සාකච්ඡා කළ යුත්තේ. යම්කිසි කෙනෙක් විසගෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනෑම කෙනෙක්ට මම හිතන්නේ තැන් තැන් වල කියවන්න නැතුව හන්දි ගානේ කතා කරන්න නැතුව ඒ විස්ස ගැන යම්කිසි හිතේ අමනාපයක් කහටක් කියන කෙනෙක් ඉන්නෝ නම් ඒ පිළිබඳව පැහැදිලිව අධිකරණයට යන්න පුළුවන්. මේ අතර යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභා ක්‍රමය අහෝසි කරන ලෙස බල කරමින් වළල්ලා විට ප්‍රාදේශීය සභාව ඒකමතික යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා. අධිකරු ජනාධිපතිතුමාටත් පවතින රජයට මේ පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න කියන ඉල්ලීම අපි කරනවා. හිරුගේ පළමු කිරණෙන් රන්වන් බුද්ධි තිමත් සමගට ලීව ආයුෂ් කහ ෆේස් ක්‍රීම්.